ජාත්‍යන්තර ක්‍රිකට් සම්මේලනය වාර්ෂිකව සකස් කරන තරඟ කාලරාමුව තුළ ශ්‍රී ලංකාව තුළ සංවිධානය කරන තරඟ සඳහා වෙන් කර ඇති දින බොහෝමයක් වගේ පැවතුනේ මෞසම් වර්ෂාව ලංකාව තුළ සක්‍රිය වන දින තුලයි විතර්ජනීය ලෝකයේ හැමුවේ කුඩා රටක් වෙච්ච අපේ රටට විශාල වශයෙන් බලපෑමක් එල්ල වුණා විශේෂයෙන් එම වර්ෂාව නිසා දින 5ක් පැවැත්වෙන තරඟයක් දින 3කට සීමා වීම නිසා තරඟ සඳහා අනුග්‍රහක බවතුන් අනුග්‍රහකත්වය ලබා දීමේ මදිකමක් දක්වුවා රටින් පිට සංවිධානය කර තිබෙන තරඟාවලිය සඳහා සහභාගී වීමේදී ක්‍රිකට් ආයතනයේ බලාපොරොත්තු වෙන ආකාරයේ ආදායමක් ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා වර්ෂාව නිසා තරඟ අත්හැර දමන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස ඩුබායි රාජ්‍ය මගින් සාජානනින් ක්‍රිකට් ක්‍රීඩාංගණයක් සාදන්නට මූලික අඩිතාලම තමාගන්නේ වෙනත් රටවල වර්ෂා කාලවලදී අතීතවන තරඟ සාජාතුළු පැවැත්වීමෙන් එම තරඟාවලිය තුළ ගැවසෙන මුදල් ඩුබායි රාජ්‍ය තුලට ඇද ගැනීමේ අරමුණින් යුතුවයි නම් මේ සාජා ක්‍රීඩාංගණය අයත්ව තිබුණු ඩුබායි රාජ්‍ය ක්‍රිකට් ක්‍රීඩා කරන රටක් නොවන නිසා මෙවැනි රටකට විශාල මුදල් ප්‍රමාණයක් ලබා දෙමින් තරඟ සංවිධානය කරනවාට වඩා ක්‍රිකට් ක්‍රීඩා කරන රටක ක්‍රීඩාංගණයකට එම මුදල් ආයෝජනය කිරීම සුදුසු බවක් දකුණු ආසියාතික ක්‍රිකට් ක්‍රීඩා කරන රටවල් අතර මතයක් ගොඩනගන්නට එවකට ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහතාට හැකියාව ලැබෙනවා එම මතය ක්‍රිකට් සම්මේලනය තුල බහුතර ඡන්දවලින් සම්මත කරගත් තිලංග ශ්‍රී ලංකාවේදීද වර්ෂාව නිසා තරඟ අත්හැර දමන ප්‍රශ්නයට පිළිතුරක් ලෙස වියලි කාලගුණික තත්ත්වයක් පවතින රජරට ප්‍රදේශයේ නව ක්‍රීඩාංගණයක් ඉදිකරන්නට සැලසුම් සකස් කරනවා එම සැලැස්මේ මූලික පියවරක් ලෙස එක් පසකින් දඹුලු ගලටත් අනෙක් පසකින් ඉබ්බන්කටුව වෙබටත් මෙති වූ අක්කර 60ක භූමි භාගයක් සොයා ගැනීමට තිලංග සුමතිපාල මැතිතුමන්ට හැකියාව ලැබෙනවා එම මනරම් භූමි භාගය නනමන්නන් 16800කට පමණ තරංග නැරඹීමේ හැකියාව සහිත රන්ගිරි දඹුල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ලෙස නම් තබන්නේ දින 167ක් ඇතුළත ලොව ඉක්මනින්ම වැඩමිම වූ ක්‍රීඩාංගණ අතරට රන්ගිරි දඹුලු නාමයද එක් කරමින් ක්‍රීඩාංගණයේ සිට බලන විට දිස්වන මන බඳින දර්ශන තලය නිසා දිස් විදිස් බොහෝ දිනාගේ ආකර්ෂණයට ලක්වීමත් මෞසම් වර්ෂා කාලයේදී ශ්‍රී ලංකාවට තවදුරටත් ක්‍රිකට් තරඟ අවලංගු කිරීමට නොදී පැවැත්වීමටත් යනාදී වාසි කිහිපයක්ම ලාංකික ජනතාවට උදා කර දෙන්නට මේ ක්‍රීඩාංගණයේ ඉදි කිරීම නිසා හැකියාව ලැබුණා. තවද සෙල්සියස් අංශක 40කින් පමණ උෂ්ණත්වයක් ඇති සාජා ක්‍රීඩාංගණයේදී ක්‍රීඩා කරනවාට වඩා සෞම්‍ය කාලගුණික වටපිටාවකට හිමිකම් කියන දඹුල්ල ක්‍රීඩාංගණය තරඟ සංවිධාන කිරීම තුළින් ක්‍රීඩකයන්ට පහසුවෙන් ක්‍රීඩා කිරීමට හැකියාව මෙන්ම තරඟ නරඹන්නට පැමිණෙන ප්‍රේක්ෂකයන් හට පහසුවෙන් තරඟ නැරඹීමට හැකියාව සැලසෙනවා. මෙලෙස 2001 වසරේදී ශ්‍රී ලංකා එංගලන්ත තරඟාවලියෙන් තරඟ පැවැත්වීම ආරම්භ කරන රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණය එදා බිලියන 360ක වටිනාකමකින් යුක්ත වූ අතර අද වන විට වටිනාකම රුපියල් බිලියන 8කට ආසන්නයි. ලෝකයේ ඇතිවන වාසිදායක අවස්ථාවන් නිසි කාලයේදීම ශ්‍රී ලංකාව වෙත හරවා ගන්න දූරදර්ශී පාලකීන් රටක පහළවන්නේ ඉතාම කලාතුරකිනි. එලෙස දූරදර්ශී ලෙස සිතා බලා ක්‍රියාත්මක කළ රන්ගිරි දඹුලු ක්‍රීඩාංගණයේ ඉදිකිරීමේ ව්‍යාපෘතිය දීර්ඝකාලීන ආයෝජන ක්‍රමවේදයකට විධිමත් තීරණයක් ලෙස ඉදිරියට ගෙන යාමට හැකියාව ලැබුණේ තිලංග සුමතිපාල මැතිතුමන්ගේ දූරදර්ශී මෙන්ම විධිමත් පරිපාලන ක්‍රියාමාර්ග නිසාවෙනි.